සුබ දවසක් මිත්‍රවරුනි අද මම පොඩි කතාවක් ගෙනාවා මම එකපාරකට ඔයාලට මතක ඇති එක කතාවක් වුණා ඒක බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් කාඩ් එකකින් ගිහිල්ලා ඒක බලන්න අදත් මේ කියන්න හදන්නේ පොඩි ෆනි සීන් එකක් ඔන්න එකපාරක් දන්සලක් ආයේ ඉතින් දන්සල් කවද කන්න වෙයිදනේ කමන්නේ දන්සල් තියන කාලෙක දැන් ඉතින් දන්සලේ වැඩක් කරනකොට ගමේ ඉන්න චිත්‍ර අඳින්න පුළුවන් මිනිස්සයා චිත්‍ර ශිල්පියයි කියන්නේ එතෙන්ට මාර සම්පතක් කරනවනේ කොහොමද ඉතින් චිත්‍ර ශිල්පීන් මතක් වෙන්නේ ගමේ බැනර් එක ඇඳ ගන්න උණු වුණාම ওই වගේ එකතු වෙලා වැඩ කරන වැඩකට ගමේ බැනර් එකක් ඇඳ ගන්න උණු වුණාම මරණයට තොරණ හදන්න උණු වුණාම මගුල් ගෙවල් වල පෝරු හදන්න උණු වුණාමනේ දැන් ඒ වගේම මේ දන්සල කරගෙන යනකොට දන්සලේ බැනර් එක අඳින්න චිත්‍ර ශිල්පියෙක් ඕන වුණා ඉතින් චිත්‍ර ශිල්පියෙක් දාගෙන ඔන්න බැනර් එක ඇඳිර වැඩේ කරගෙන යනවා එක පැත්තක දන්සලේ වැඩ ටික කරගෙන යනවා අනිත් පැත්තේ බැනර් එකේ වැඩේ කරගෙන යනවා ඉතින් රෑ වෙලා බැනර් එක රෑලු දැන් අඳින්නේ මේ සෙට් කරගෙන පාන්දර වෙන්න ඉතින් නිදිමතේ කට්ටියත් එක්ක දැන් මේ දන්සල තමයි තේ පැන් දන්සල තේ තමයි තියෙන්නේ දන්සලේ ඉතින් බැනර් එකත් ඇඳලා බැනර් එකත් කට්ටිය දෙයනේ කියලා පාන්දරම එල්ලලා ඉතින් උදේ ඉඳන් තේ දෙන්න ලෑස්ති වුණාලු මේ දන්සලේ ටික වෙලාවක් යනකොට පොලිසියෙන් එනවලු පොලිසියෙන් ඇවිල්ලා බැලුවලු මොකද්ද මේ කේස් එක කියලා බලනකොට අඩි පොලිමේ ඉන්නේ පිරිමි කට්ටිය විතරයි එක ගෑනු කෙනෙක් නෑ දැන් මේ දන්සල කරන මිනිසුන්ට ප්‍රශ්නයක් ඇයි පිරිමි විතරක් පොලිමේ ඉන්නේ කියලා එක ගෑනු කෙනෙක්වත් නෑ දැන් පොලිසියනුත් ඇවිල්ලා ඒ ඇස්සේ දැන් පොලිසිය ගිහිල්ලා චෙක් කරනවා හරෙන් යනවා මෙහෙන් යනවා දැන් පොය දවස මේ ගිහිල්ලා බලනවා ඉතින් ඇතුලේ තේ පෙරනවා තේ හදනවා තේ කොළ දානවා සීනි එකතු කරනවා තේ අල්ලනවා තේ බොනවා මිනිස්සු හැබැයි ගෑනු අය නෑ තේ බොන්න ඇවිල්ලා තියෙන්නේ පිරිමි කට්ටිය විතරයි පස්සේ ඊට පස්සේ ගිහිල්ලා බලවල මොකද්ද මේ කේස් එක කියලා දැන් පොලිසියනුත් ඇවිල්ලානේ සංවිධායක මණ්ඩලය ගිහිල්ලා අනෝ ඇයි මහත්තයෝ මොකද්ද මේ ප්‍රශ්නේ ඔයාලා මොකද්ද මේ පොය දවසේ කරන්නේ කියලා ඇහුවලු ඇයි මහත්තයෝ කියලා ඇහුවලු සංවිධායක මණ්ඩලය ඔයාලා මේ වැරදි වැඩක් නේ කරන්නේ මේ පොය දවසේ මත්පැන් බෙදනවදයි කියලා ඇහුවලු මේ වගේ නෑනේ මහත්තයෝ මේ තේ පැන් දන්සලක් නේ මේ පේන්නේ මේ තේ හදනවා මේ තේ පෙරනවා මේ තේ අල්ලනවා කියලා පෙන්නවලු දැන් ඉතින් බැලුවම තේ තමයි ඇත්තටම තියෙන්නේ අනේ අම්මේ ගිහිල්ලා බැනර් එක ගාවට ගිහිල්ලා බැලුවට පස්සේ බැනර් එකේ කොම්බු අනිත් පැත්තට තමයි මේ යකා ලියලා තියෙන්නේ නිදිමතේ කොම්බු අනිත් පැත්තට ලියලා කොම්බු හරියට ලියලාද කියලා බලලත් නැහැ මේක එල්ලලා නිදිමතද ඉතින් රෑ මොකක් හරි වෙන දෙයක්ද දන්නේ නැහනේ ඒ වුණාට වෙලා තියෙන්නේ අරක තේ පැන් දන්සලේ තයන්නේ කොම්බුව අනිත් පැත්තට ලියලා හරිනේ වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි